අටුමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අදාළ කාර්යාල සඳහා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ලියාපදිංචි රක්ෂිත පැකට්ටු 712,318ක් බාර අරන් තියෙනවා ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක වලින්. ඒ බාර ගැනීමේ කටයුතු ඊයේ රාත්‍රී කාලයේ අවසන් කරලා ඊයේ රාත්‍රී කාලයේ ගමනාන්ත තැපැල් කාර්යාල සඳහාත් ඇතම් රක්ෂිත පැකට්ටු යැවීමේ කටයුතු නිම කරලා තියෙනවා. මේ මොහොත වන විට ඉතිරි වෙලා තියෙන රක්ෂිත පැකට්ටු 1LM ගමනාන්ත තැපැල් කාර්යාල වෙත යැවීමට කටයුතු කරමින් පවතිනවා. විශේෂයෙන්ම වැඩිම තැපැල් ඡන්ද සංඛ්‍යාවක් අඩංගු වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිටත් කිරීමේ කටයුතු, එහෙම නැත්නම් ඒ රක්ෂිත පැකට්ටු අඩංගු මලු ඒ ගමනාන්ත කාර්යාලයට පිටත් කිරීමේ කටයුතු තාමත් සිදු වෙනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education අනිකුත් කාර්යාලවල ඒ කටයුතු මේ වෙන විට 80% වගේ ප්‍රමාණයෙන් අවසන් කරලා තියෙනවා. එසේ නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ සතියේ 30 වෙනිදාට පෙර එම සියලු ලියාපදිංචි රක්ෂිත පැකට්ටු අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත බෙදා හැරීමට කටයුතු කරන්නට. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 4, 5 සහ 6 වනදා සිදු කිරීමට නියමිතයි. එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි රජයේ සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 යන දිනවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ලබන 3 වනදා සිදු කිරීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. එසේම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස සැප්තැම්බර් 8 වනදා නම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.